කොරෝනාව සංගතයත් සමග ලෝකයේ බොහෝ රටවල් තම දේශ සීමා මෙන්ම රට තුල හඳුනාගත් කලාප වසා දැමීමට පටන් ගත්තා. එසේම සමස්ත රටම වසා දැමීමට පළමු හා දෙවැනි රැලිවලදී බොහෝ රටවල් පියවර ගත්තා. වර්තමානයේ වන විට ශ්‍රී ලංකාව පළමු රැල්ලේදී හැරෙන්නට සමස්ත වශයෙන් රට වසා දැමීමකට පියවරගෙන නැහැ. සංචාරක සීමා පැනවුවද අපනයන අංශයේ හා ඉදිකිරීම අංශයේ කටයුතු පවත්වාගෙන යාමට අවසර ලබා දෙනවා. එවැනි තීරණයක් ක්‍රියාත්මක කිරීම සඳහා බලපාන ආර්ථික සාධක පිළිබඳව සාකච්ඡා කිරීමට අප මෙහිදී අදහස් කරනවා. දේශපාලනික වශයෙන් පක්ෂ විපක්ෂ මතධාරීන් කුමන තර්කගෙන ආවද වසර ගණනාවක් පුරාවට ක්‍රියාත්මක වූ වැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් මෙවැනි තීරණ ක්‍රියාත්මක කිරීමට සිදුව තිබෙනවා. 2020 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන පරතරය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 6ක් පමණ වනවා. 2019 වසරේදී ආනයන අපනයන පරතරය ඩොලර් බිලියන 8ක් පමණ වනවා. විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 7කට ආසන්න ආදායමක් රටට ලැබෙන අතර ඩොලර් ඉපයීමේදී පළමු ස්ථානය ඔවුන්ට හිමි වෙනවා. සංචාරක කර්මාන්තය ඩොලර් බිලියන 4ක පමණ ආදායමක් හිමි කර දෙන අතර තෙවන ස්ථානයේ රැඳී සිටිනවා. වර්තමානයේ වන විට සංචාරක කර්මාන්තයෙන් ආදායමක් නොලැබෙන තරමටම කර්මාන්තය අක්‍රිය වී තිබෙනවා. විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබීම් සුළු වශයෙන් පමණ අඩු වී තිබුණද ඔවුන්ගේ ඩොලර් ඉපයීම් වර්තමානයේ වන විට ශ්‍රී ලංකාවට වඩා වටිනා මූලාශ්‍රයක් වී තිබෙනවා. ඇඟලුම් කර්මාන්තය පමණක් ඩොලර් බිලියන 5ක ආදායමක් රටට ලබා දෙන අතර විනිමය ඉපයීම් අතර දෙවනුවට වැදගත් වන අංශය බවට පත්වනවා. විදේශ මුදල් සංචිත ප්‍රමාණවත් තරම් නොමැති නිසා රටට අත්‍යවශ්‍ය භාණ්ඩ පවා ගෙන ඒමට විදේශ විනිමය ණය ලබා ගැනීමට සිදුවනවා. එම හේතුවෙන් ඩොලර් බිලියන 2.5ක් ලබා දෙන කෘෂිකාර්මික අපනයන අංශයත් අපනයන කර්මාන්ත අංශයත් අකමැත්තෙන් හෝ ක්‍රියාත්මක කිරීමට සිදුවනවා. නැතහොත් දැනටමත් අහිමි වී ඇති ඩොලර් බිලියන 5ක් තරම් විදේශ විනිමය ප්‍රමාණය හරහා ඇතිවන පාරිභෝජන හා සමාජ තත්ත්වය පවත්වා ගැනීමට නොහැකි වන වාතාවරණය වඩාත් උග්‍ර වනවා. ඩොලර් බිලියන 5ක ආදායමක් අඩුවීමට අමතරව ඩොලර් බිලියන 4.5කට වඩා වැඩි වූ වාර්ෂික ණය වාරික ගෙවීම සඳහාද අවශ්‍ය කරන විදේශ මුදල් ප්‍රමාණය සොයා ගැනීම ගැටලුවක් වනවා. ආනයන සංයුතිය අනුව සමස්ත පාරිභෝජන භාණ්ඩ ආනයනය නතර කර දැමුවද ඉන් ඉතිරි වන්නේ ඩොලර් බිලියන 4ක් පමණයි. ආනයන සීමා කිරීමේදී අමුද්‍රව්‍ය ආදී අන්තර් භාණ්ඩ ආනයනය කිරීම හා යන්ත්‍ර සූත්‍ර වැනි ආයෝජන භාණ්ඩ ආනයනය කිරීම සීමා කිරීම තුළින් ලංකාවේ ව්‍යාපාර කඩාවැටීමට සිදුවීමට ඇති හැකියාවක් පවතිනවා. එවන් වාතාවරණයක් තුළ රටේ ආර්ථික තත්ත්වය පවත්වාගෙන යාම සඳහා විදේශගත ශ්‍රමිකයන් මෙන්ම අපනයන කර්මාන්තයේ නියැලෙන ව්‍යාපාරික හා සේවක සේවිකාවන්ගෙන් ලබා දෙන්නේ කෝටි 2කට වඩා වූ සමස්ත ජනතාවටම සේවාවක් වනවා. වසංගතයෙන් බේරීම සඳහා රට වසා දැමීම තුළින් රට යළි විවෘත කිරීම තෙක් කුසගින්න නිවා ගැනීමට අවශ්‍ය අවම ආහාර ද්‍රව්‍ය හා ඒවා ප්‍රවාහනයට අවශ්‍ය ඉන්ධන පවා ගෙන්වීමට නොහැකි තත්ත්වයක් ඇතිවීම වළක්වාගෙන ඇත්තේ මෙම අපනයන කර්මාන්ත හා විදේශ රටවල සේවය කරන ශ්‍රමිකයන් විසින්. වසර ගණනාවක් පුරා ඇති වූ ආර්ථික අර්බුදයට පිළියම් වසංගත කාලය තුළ සෙවීමට නොහැකි වන අතර වඩාත් හානිදායක තත්ත්වය මගහරවා ගැනීමට පමණක් විකල්ප ලෙස පවතිනවා. බංග්ලාදේශයේ වැනි දකුණු ආසියා කලාපීය රටක් අඛණ්ඩව ආර්ථික කටයුතු පවත්වාගෙන යාමට පෙළඹෙන අතර ඇමරිකාව, රුසියාව, චීනය හා යුරෝපය වැනි රටවල් වසංගත තත්ත්වයක් පවතිද්දී පවා යුදමය ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹී තිබෙනවා. කොරෝනා වසංගතයේ නව ප්‍රභේද ඇතිවීම හා වසංගතයේ අවසන් වන දිනයක් තවමත් නිවැරදිව තීරණය කරන හැකිවීම හේතුවෙන් රටවල් ඉදිරියට යාමට තීරණය කර තිබෙන්නේ තම තමන්ගේ ශක්තිමත් භාවය අනුව. ඒ අනුව ශ්‍රී ලංකාව වැනි රටකට වඩාත් පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනවා. ජීවිත බේරා ගැනීමේදී ආර්ථිකයද, ආර්ථිකය බේරා ගැනීමේදී ජීවිතයද යන්න තීරණය කළ යුතු තත්ත්වයක් පවතිනවා. එම තීරණය දේශපාලනික වුවත් එක් එක් පුද්ගලයා බැගින් තම නාසය හා මුඛය නිවැරදිව ආරක්ෂා කර ගැනීම තුළින් රටේ ආර්ථිකයත් මිනිස් ජීවිතත් ආරක්ෂා වීම පමණක් සිදුවන බව පවසා සිටීමට පුළුවන්. BizMind channel එක subscribe කරන්න. රටේ ආර්ථික අභියෝග මෙන්ම අපේ ආර්ථික අභියෝගත් ව්‍යාපාර අභියෝග හා අවස්ථා ගැන කතා කරන්න දැනුම දෙන්න අපි සූදානම්.